ක්ෂුද්ධ වූ ජර්මන් කසින් මුනිවරිය. දිලිඳු ගොවි පවුලකට දාව උපන් තැනැත්තියක වූ මෙතුමියට උපතේදීම වියලි අතක් ඇතිව සමේ රෝගයක්ද වැළඳී තිබූ අතර පසුව ෂේ රෝගයද වැළඳුනි. සියල්ලෝම ඕතුමන්ව ප්‍රතික්ෂේප කළ අතර ඇගේ පියා විසින් ඇයව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී. ඇගේ උපතත් සමගම ඇගේ මව මියගිය අතර සියල්ලෝම ඇයව පිළිකුල් කරන ලදී. සිය සුළු මවගේ තාඩන පීඩන හා හිරිහැර මැද කුඩා ජර්මෙන් කසින් සේවිකාවක ලෙස මෙහි කරන්නට වූවාය. කුඩා කල සිටම දේව භයභක්තිය ඇතිව යාඥා කරන්නටද ජපමාලය උච්චාරණය කරන්නටද හුරුපුරුදු වූ ඇය දෙවිඳානන් සමග නිරන්තර සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඉතා දුෂ්කරතා මැද තම දිවිය ආරම්භ කළාය. එක් දිනක් එක්තරා දාමරිකයන් පිරිසක් විසින් ඇයව දූෂණයට ලක් කරන ලදී. එහෙත් කිසි දිනක නොසැලී තිරලෙස සමිඳුන් කෙරේ විශ්වාසය තබා තුරුණු වියේදීම සුවර්ගස්ත වූ මෙතුමියව චුද්ද වූ සභාව විසින් ඇය අපචාරයට ලක් වූවන්ගේද ජීවත්වන හා ඒ නිසා මියගිය දරුවන්ගේද අරක්ගත් මුනිවරිය ලෙස නම් කර ඇත. දෙවි පියාණෙනි, අභියෝග අවහිරතා මැදියේ දිවි කෙවන අපහට ශුතු ජර්මන් කසින් මුනිවරිය මෙන් ඔබ වහන්සේගේ ආඥාපන සහ නියෝග ලෝකයේ තුල ක්‍රියා කර වන්නටද ලෝකෝත්තර වටිනාකම් තුලින්ද විශේෂයෙන් දිවියේ ස්වාමිත්වය ඔබ වහන්සේ වෙතම පවරා දෙන්නටද දුබල අප දිරිමත් කොට සවිමත් කළ මැනව. ශුදු ජර්මන් කසින් මුනිවරියනි, අප නිසා යදිනු මැනව.